හොඳයි යාළු බුද්ධි සමහර අයට මතක ඇති මොන දැක්කහම මේ වීඩියෝ එක කරන්න හේතුව ඇත්තටම මේ මගේ මං කලින් වීඩියෝ එක බලන ඕගොල්ලොන්ට මතක ඇති මගේ අලුතින් මං ඔෆිෂියලි කරන මගේ අතින් ලියවෙච්ච පළවෙනි ගීතය ඉදිරියේදී ඕගොල්ලොන්ට බලන්න අහන්න ඉස්සරහට සලසනවා කියලා මං කිව්වා. ඉතින් ඒකේ ගැන පුංචි විස්තරයක් කියන්න තමයි මේ වීඩියෝ කරන්න හේතුවේ. මට ඇත්තටම ඔයගොල්ලෝ සමහර අය දන්නවා ඇති මට ලොකු මියුසිකල් බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙන කොල්ලෙක් නෙමෙයි. ෆේස්බුක් එක හරහා අඳුරගත්තු යාළුවෝ දෙන්නෙක් තමයි මගේ මේ වීඩියෝ එක කරන්න මේ උදව් කරන්නේ මට. ඒගොල්ලන්ගේ වව් ෆැක්ටරි කියලා සුජාන් සහ ටිරෝන් කියන ඒ යාළුවෝ දෙන්න තමයි දැන් අද මේ අපි එකතු වෙලා ඉන්නවා මේ ගෝල් රෝඩ් කියලා ඩැනිනෝමල තියෙන මේ රෙස්ටෝරන්ට් එක. ඔයගොල්ලන්ට පේන ඇති ටිකක්. ඉතින් ඒකේ විස්තර කතා කරලා ඒ දේ ඉස්සරහට කරගෙන යන්න කොහොමද කියන එක ගැන පොඩ්ඩක් අපි විස්තර කතා කරගන්න අද මේ ඩැනිනෝම වලට ආවා. ඉතින් ඕගොල්ලොමවත් පොඩ්ඩක් දැනුවත් කරන්න මේ දෙයක් ඉස්සරහට එනවා කියලා කියන්න තමයි මේ වීඩියෝ කරන්න. මේ ගීතය තීරණය කරේ මේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම ගායකයෙක් තමයි කරන්නේ. අද නම්බර් 1 බෑන්ඩ් එක කිව්වොත් මං හරි ලංකාවේ තියෙන ඒ බෑන්ඩ් එකේ නායකයා. ඔයගොල්ලෝගේ අදහසක් එනවා ඇති මෙයා තමයි එහෙනම් මේ කියන්නේ කියන එක ගැනත්. එයත් එක්ක එකතු වෙලා කරන මගේ පළවෙනි වැඩේ. ඉතින් දෙන්න සපෝට් එකක් වීඩියෝ එක බලලා ඒක ඒ දේ තමයි මට ඉතින් ඉල්ලන්න තියෙන ඔයගොල්ලෝගෙන්. සින්දුවට 1000 ගණන් ලයික්ස් විතරක් තියෙනවා. 1000 කියන්නේ මේ ලයික්ස් විතරක් ලයික්ස් විතරක් 60,000කට වඩා ප්‍රමාණයක් මරලා තියෙනවා වීස් වීස් තියෙනවා මේ මාසයක් ඇතුළත තියෙන. මම මේක ලිව්වෙත් වැඩ කරන දැන ඉන්න ගමන් ලොකු මේ වෙලාවක් ගියේ නෑ. බෑ භාගයක් වගේ ඇතුළත නිකන් කොලයක් අරගෙන ලියලා මේ සාක්කු දාගෙන එකත් මේ පහුවෙනද යාළුවා ගෙදර ගිහින් තමයි මම මචං මේ සින්දුව මේ ගහනවා ගහලා මේ අපි YouTube එකට දාන්න කියලා. ඊට පස්සේ තමයි මේ ඩ්‍රම් එක ප්ලේ කරන්න ගොඩක් වැරදුනා. අපි ප්‍රැක්ටිස් කරන්නේ කිසිම දෙයක් ලැප්ටොප් එකෙන් රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒ වගේ කරනකොට කිසිම දෙයක් කලින් මේ දවස් ගණන් දිහා ප්‍රැක්ටිස් කරලා අපි දන්න දෙයක් තමයි ඒක. අපි ලංකාවේ මානසිකත්වයේ නිසා රසව උදේ බලන විදිය වෙනස්. මේ නමුත් මෙහෙ ඉස්සු බලන විදිය වෙනස්. මේ කවදාවත් කාටවත් ඒ කියන්නේ බැක් එක තිබ්බා කියලා රෙස්පෙක්ට් කරන්න. රෙස්පෙක්ට් කරනවා හැමෝම. මොකද ඒක වෙනම දෙයක්. ඒකෙන් මෙහෙට ඇවිල්ලා තේරුම් ගන්න ඕන දෙයක් මිස් වෙලා. නමෝ ඒක ඇත්තටම හොඳ දෙයක් මේ අපි මේ වීඩියෝ එක බලන කට්ටියට කියන්න. මොකද මෙහෙ කිසිම ජොබ් එකක් වැක්කේ කරේ තියාගෙන කරාත් ටොයිලට් එකක් ක්ලීන් කරත් ඒ මනුස්සව කොම් කරන දේ ගතියක් මේ රටේ කිසිම මිනිස්සු මිනිහකව නැහැ. ඉතින් ඒක ඇත්තටම අපේ රටේ නැති දෙයක්. බලගත්ත විදිය වෙනස්. මිනිස්සු ඒ කියන්නේ සෙලිබ්‍රිටීස්ලා ඉතින් මේ ඔයාගේ මේ ප්‍රොජෙක්ට් මේ වීඩියෝ එක ඉවෙනියට එන වීඩියෝ මිනිස්සු බලාගෙන ඉන්නවා. ඊයේ ලොජිකල් ට්‍රැක් එක බලලා හැමෝම හිතන්නේ මේ මේ වගේම සින්දුවක් තමයි කියන්නේ. අපිත් අහලා නැහැ. නෑ ඇත්තට මේක කවුරුත් තාම අහලා නැහැ කියන්නත් බෑ. මොකද ඒ මේ දැන් කරන්න යන සින්දුව ඇත්තටම මම මියුසික් කරන්න හිතාගෙන කරපු සින්දුවක් නෙමෙයි. මම ඒ සින්දුව ලියලා මගේ කාමරයේ ඇතුළම ඇඳුරද මේ බින්දගෙන පකට් එකට මෙහෙම ගගා සින්දුව කියලා. ඔයාගේ ඔක්කොම එහෙම මම ඕ පකට් සින්දුව ලියලා පකට් එකට ගගා ඉන්ටර්නෙට් එකට දැම්මා. ඒ කියන්නේ මට විතරක් මටයි මගේ සීමිත යාළු ප්‍රමාණයකට විතරක් බලන්න විදියට සෙටින්ස් හදලා තමයි දැම්මේ. ඉතින් ඒගොල්ලෝ බලපු ගමන් මේ මට අනිත් අතට කෝල් එකක් ආ විනාඩි 10ක් ගියලා මේ සින්දුව මොකද YouTube එකේ නෑ මම ගහලා බැලුවා කියලා. ඉතින් මං කොහේ YouTube එකේ තියෙන්නේ දැන් නෑ යාළුවෝ මගේ සින්දුවක් මේ ඊට මා ලස්සනයි නේ බුද්ධි මෙහෙමයි කිව්වා. ඊට පස්සේ ඕක මේ ශ්‍රී ලංකන් හෝම් මියුසික් කියලා page එකකින් මේ
කරදීන ඒගොල්ලෝ තමයි ඔය සින්දුව ගොඩක් මෙතනදී තමයි මට අයිඩියා එක ආවේ මේ සින්දුවට මියුසික් කරන්න try එකක් දුන්නත් හොඳයි කියලා. ඊට පස්සේ මොකද වුනේ මියුසික්? ඊට පස්සේ මම ආ සින්දුව ලියපොත් කරගෙන මොකද මේ මම ලෝකල් දීව කතන්දරයක්. අර කතාව. ඔය සින්දුව ලියන්නත් ඉතින් ඇත්තටම හේතුව කියන්නේ ඇත්තටම වෙච්ච දෙයක් අද්දකින්. ඔව් අද්දකින්ම තමයි කතාව. ඒක වෙච්ච අසුබිමත් හැදුනේ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේද? හම්බුමු එක්මනින් තවත් වීඩියෝ එකකින්.